්‍රලියම සම්බන්ධයෙන් ඒ පැවත් මහිතනය කෙනෙක් මෙතන වැඩකන්න කෙනෙක් ඉන්ටවයක් කල තිබුණා. ඉතින් මං ඒක දැක්ක විදිහට මේ අපි බලෙන් වාහනවත්තන තැන අත විදිර තමයි කතා කල තිබුණේ. මහිතනය මෙහි වැඩ කරන කළම්නාකාරතුමා මහිතන මේ වේන් ජෝසප් කරම මතය මහිතන්නේ මහතය සම්පූර්ණයම අසත්්‍ය ප්‍රකාශයක් කරේ. ඒ මහත්තයා කියපු විදියට අපි මේ නිවාසාදි අමාත්‍යංශයෙන් හවි සාධිපත්‍ය කළමනාකාරණ අධිකාරිය මීට ඉස්සෙල්ල තුන් වතාවක්ම ලියවුන් තුනකින් දැනුවත් කරා මෙතැන්ට ට්‍රිලියම් එකට අපේ නිවාසේ වාහනංගනයක් නැති බව එයට දැනුම් දුන්න. අපි මේක අවුරුද්දක් නෙවෙයි, මේක අවුරුදු පහක් හයක් ඊටත් වැඩි කාලයක් තිස්සේ අපි මේක ඒගොල්ලන්ට දැනුවත් කළ තියෙනවා. එය අපට කිසිම සහනයක් දුන්නේ නැහැ. ඉතින් අපට සහනයකට නීතියෙන් යන්න පුළුවන් එකම තැන තමයි සාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය. ඉතින් මං ඒ වෙනුවෙන් සාධිපත්‍ය කළමනාකරණ අධිකාරියට ගිහිල්ලා මං කතා කරලා මං එයාට කිව්වා මගේ වාහනංගනය නැති බව. ඉතින් ඒ අය දීපු ලියුම් තියෙනවා මේ අයට අපට තැනක් ලබා දෙන්න කියලා. ඉතින් මං හිතනවා ඊයේ මේ වේන් ජෝසප් වේන් කියන මනුස්සයා කිව්වේ අන්තිම බොරු ප්‍රචාරයක්. ඉතින් ඒ වගේ දේවල් කියන්න නරකයි. මං හිතනවා යා වෙනුවෙන් මම උසාවියන්න ඕන එයා බොරු කිව්වට. ඉතින් මේකේ අපට දීලා තියෙනවා සාධිපත්‍ය කළමනාකාර අධිකාරියෙන් අපට තැනක් දෙන්න කියලා. ඒගොල්ලෝ කිසිම දෙයක් ඒගොල්ලෝ ඒ ලියුමකට කිසිම දෙයක් පිළිතුරක්වත් නොදී ඒ දෙක ගණන් ගන්න නැතු ඉඳලා සාධිපති කර්මනාකාරයේ අවසාන වශයෙන් තීරණයක් අරගෙන අපේ වාහන තැනක් දාන්න අපට ලෑස්ති කළ දුන්න දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා. ඉතින් මම අද මේ කතා කරන්න ආවේ මොකද මේ වෙබ්සයිට් එකේ එයා දීපු මේ වැඩසට මම කතා කරන එක දැකලා අපිට ටිකක් දුක හිතුණා. මොකද අපි සල්ලි දීලා මේ වගේ තැනක් අරගෙන අපිට වාහනංගණයක් නැතුණාම අපිට වාහනයක් දාන තැනක් නැහැ. ඉතින් අපිට යන්න පුළුවන් තැන අපි නීතියෙන් ගිහිල්ලා අපි නීතියේ වැඩ කටයුතු තමයි කරේ. මම හිතනවා මේ කළමනාකාරතුමා මෙතන ඉන්න මේ වගේ බොරු කියන්න නරකයි සමාජයට. මොකද වැරදි අවබෝධයක් දෙන්න පුළුවන්. මොකද අපට හැම කෙනෙකුටම එක වාහනංගණයක් අයිති මේකේ. ඉතින් මේකේ නීතියෙන් දීලා තියෙනවා මේ මෙන්න මේ ලියුම දීලා තියෙනවා. මේ ලියුම් තුනක් එවලා තියෙනවා මේගොල්ලන්ට. මේ ලියුම් තුනට මේගොල්ලෝ නොසලකා හැරලා තමයි මේගොල්ලෝ මේ දැන් කියන්නේ මේ එදා දවස් උදෑවිලා මේ කඩලා මේව කරයි. එහෙම කොයිමෙලයකත් කළ නැහැ. මාස ගානක් තිස්සේ මේ කටියට කියලා අවසාන වශයෙන් කෙරෙන්නේ නැතිඳ තමයි එයා ඇවිල්ලා මට දැනට මේක හදලා දීලා තියෙන්නේ. ඉතින් මං හිතනවා මේකත් හදලා දුන්නත් මං ඒක නීතියෙන් කරගන්න ඕනේ. මොකද මං ඒකටත් උසාවි යන්න ඕනේ ගිහිල්ලා මේක මං නීතියෙන් මේක මගේ තන හරි ගස්ස ගන්න ඕනේ. ඉතින් අපි මේවා සල්ලි දීලා අරගෙන අපි මේවා නීතියානුකූලව අරගෙන ගත්තට පස්සේ මේ වගේ බොරු මං හිතන්නේ විදියට මාධ්‍යට කියන එක ඒක හොඳ මදි. මොකද අපි ඒ වගේ වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම කියනවා එයා කියපු කතාව සම්පූර්ණ අසත්‍යක්. මගේ ළඟ නීතියෙන් හැම දෙයකින්ම දීපු ලියුම් හැම එකක්ම තියෙනවා. මේව දීලා තියෙන්නේ ඒ අමාත්‍යංශයෙන්. මේ දීලා තියෙන්නේ නීතියෙන් හරියට කරන්න පුළුවන් දේ. ඉතින් මේ වගේ මං හිතනවා බොරු කියලා මිනිසුන් රවට්ටන්නේ නැතුව අපි හරිදේ සමාජයට කියන එක තමයි හොඳම දේ. ඉතින් මං හිතනවා මේ යම් කිසි වැරදි වැටීමක් තිබුණනම් ඒ වැරදි වැටීම මේව කරගන්න එපා. මොකද මේක තමයි සත්‍ය තත්වය. මං හිතනවා ඒ කළමනාකාරතුමාටත් විරුද්ධව නීතිය මගින් කටයුතු කරන්න මම බලාපොරොත්තුයි. ඒ වගේම මං හිතන්නේ මෙතන මේ වැඩ කරන මේ කළමනාකාරතුමා මේ ජෝසප් වේන් කියන මනුස්සයා මං හිතන්නේ මේක පුරාම වැරදි ප්‍රචාර විතරයි යවන්නේ. මොකද අපි නීතියෙන් අපට දීලා තියෙන වාහනංගය අපට නොදී මේක ඇතුලේ වැරදි ප්‍රචාර මේක ඇතුලේ ඇනුවල් ජෙනරල් මීටිමක් තියලා එතන අපට ඒක අපි කතා කරාම එදින්දිත් අපට සහනයක් ලැබුණ නැහැ. ඉතින් අපට සහනයක් ගන්න පුළුවන් එකම තැන තමයි සාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය. ඉතින් ඒකට යටත්ව තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා තමයි ඇවිල්ලා අපිට තියෙන තැනක් දෙන්නේ. මගේ දීලා තියෙන තැන මට ඔප්පුවෙන් දීලා තියෙන තැන මේ අය වතුර පොම්පයක් ගහලා තියෙනවා. මගේ ඔප්පුවෙන් මට දීලා තියෙන වාහනංගනේ මේ අය වතුර පම්පයක් ගහලා තියෙනවා. ඉතින් මගේ ඒක ඔප්පුවේ තියෙනවා. අද ඕන කෙනෙක් ඇවිල්ලා එතෙන්ට බැලුවොත් එතන තියෙන වෝටර් පම්ප් එකක්. ඉතින් ඒ හින්දා මට ඒක නොදී මේගොල්ලෝ බොරු ප්‍රචාර කරන එකට මම හිතනවා මේ වේන් කියන මිනිස්සෙට විරුද්ධව ඇත්තටම නීතියත් එක්ක සම්බන්ධ කරන්න වෙනවා ඒ මිනිස්සෙට කියන බොරු වලට.